ඔන්න ඉතින් වීඩියෝ එක පටන් ගන්න ඉදීම ඔයගලන්ට සුබ ආරංචිය තමයි ගෙනත් තියෙන්නේ. ඒ තමයි ඉන්දියාවේ ලොකුම betting site එකක් වෙන most bet දැන් ලංකාවටත් introduce කරලායි තියෙන්නේ. ඉතින් risk එක manage කරලා bet තියෙන ඔයගලන්ට මේක සුපිරිම chance එකක්. ඒ වගේම football, tennis, cricket, netball, rugby ඇතුළු sports ගණනාවක් තියෙන ඔයගලන්ට bet කරන්න win කරන team එක. ඒත් එක්කම ඔයගලන්ට මේකට සල්ලි deposit කරද්දී iPay, UPay, සම්පත් විශ්ව ඇතුළු තවත් ලංකාවේ බැංකු ගණනාවකින්ම සල්ලි deposit කරන්න වගේම ඔයා දිනපු සල්ලි ඔයා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයා මේකට මුලින් යොදවන මුදල ඩබල් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් risk එකක් අරගෙන bet කරන්න කැමති යාළුවන්ට මේක හොඳ opportunity එකක් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද ඉෂානා YouTube channel එක අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගලන්ගෙන් අද ගෙනල්ලා තියෙන්නේ 2020 අවුරුද්දේ රිලීස් වෙච්ච ගොඩ දිනට මේ වෙද්දිත් මිස් වෙලා තියෙන Love Archkal කියන romance movie එකේ full සිංහල review එක. ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් මේ movie එකේ සම්පූර්ණ කතාව මොකද්ද කියලා දැනගන්න අද movie එකේ මුල ඉඳන් අගටම රැඳිලා ඉන්න කියලා කියනවා. එහෙනම් ඉතින් ඔයා අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් ඒ පහළ තියෙන subscribe කියන button එක click කරලා අපිත් එක්ක දැන් උනත් එකතු වෙන්න. එහෙනම් තව කතාවනේ නැහැ අපි යමු අපේ අද මූවි රිවිව් එකට. ෆිල්ම් එක ස්ටාර්ට් වෙද්දිම අපිට පෙන්නනවා වීර් කියන කොල්ලට සෝයි කියන ගර්ල් ඇවිත් බයිනවා ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා. ඒ කියන්නේ මේ සෝයි දැන් වීර්ට කියන්නේ මං තමුන්ට මාත් එක්ක ප්ලේ කරන්නත් කතා කරා. ඒ තමුන් ඒක රිජෙක්ට් කරා. ඉතින් එහෙම රිජෙක්ට් කළාත් ඇයි මගේ පස්සෙන් එන්නේ? තමුන්ට ඇත්තටම පිස්සුද කියලා තමයි මෙයා වීර්ගෙන් අහන්නේ. ඒත් වීර් කියන්නේ එහෙම එකක් නැහැ. ඔයාව මට විශේෂයි කියලා. ඊළඟට සෝයි මෙයාට බැනලා ඕන දෙයක් කරගන්නවා කියලා මෙතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දෙන්නව මුලින්ම හම්බ වුණ විදිය. මේ දෙන්නම මුලින්ම හම්බ වෙලා තියෙන නයිට් ක්ලබ් එකකදී. එතනදී මේ දෙන්නට දෙන්න කැමති වෙලා සෝයි වීර් එක එයාගේ තැනට එනවා මැච් එකක් ස්ටාර්ට් කරන්න. ඒත් මුලින් මේ වැඩේට වීර් කැමති වගේ හිටියත් එයා ඒ වැඩේ කරන්න බෑ කියනවා. ඒ වෙනුවට එයා සෝයිගේ නම්බර් එක ඉල්ලනවා. සෝයිට ඉතින් හොඳටම තරහ ගිහිල්ලා මෙයාට බැනලා ඔතනින් යනවා. සෝයි ඉතින් ওই සිදුවීම එයාගේ යාළුවෙක්ටත් තියෙනවා. වීරුත් හැමතිස්සෙම සෝයිගේ පස්සෙන්ම තමයි යන්නේ. සෝයි එයාගේ යාළුවට කියන්නේ ඒ මනුස්සයා හරි අමුතුයි කියලා. සෝයිගේ යාළුවත් කියන්නේ අපෝ එහෙනම් එයාගෙන් ඈත් වෙලා ඉන්න මොන වගේ පිස්සෙද දන්නේ නැහැ කියලා. ඉතින් සෝයි එයාගේ වැඩ කරන්න ගොඩක් විට එන්නේ මේ පැත්තේ තියෙන කොෆි ෂොප් එකක උඩට. ඊළඟට වීරුත් එනවා එයාගේ software developing වැඩ එහෙට ඇවිත් කරන්න. ඉතින් එයා මුලින්ම මේ ෂොප් එක අයිති රගුගෙන් එයාට මෙහෙට ඇවිත් එයාගේ වැඩ ටික දවස් කීපයකට කරගන්න පුළුවන් දැහුවම රගුත් ඒකට කැමති වෙනවා. හැබැයි වීර් එයාගේ වැඩ කරන්න මෙතනට එනවා කිව්වට ඇත්තටම එයා ඉන්නේ සෝයිව බලන්න. දැන් නම් සෝයිට මෙයාව මාර්ම වදයක් කියලායි තියෙන්නේ. ඊළඟට සෝයි වීර්ට එළියට එන්න කියනවා ටිකක් කතා කරන්න. ඉතින් ඔන්න ඔයලයි තමයි සෝයි වීර්ට බයින්නේ ඇයි කලින් මාව රිජෙක්ට් කළා තාමත් මගේ පස්සෙන් එන්න කියලා. ඕක ඉතින් මේ ෂොප් එක අයිති රගුත් දකිනවා. පස්සේ රගු වීර්ගෙන් අහනවා ප්‍රශ්නයක් නෑ නේද කියලා. මොකද එයා දන්නවා මෙයා සෝයිට කැමතියි කියලා. ඒත් වීර් අවුලක් නෑ කියලා යනවා. කොමරිදා සෝයි තව කොල්ලෙක් එක්ක ඩේට් එකකට යන්න තමයි හදන්නේ. ඉතින් ඒක වීර්ට ඇහෙනවා. ඒකින් ෂේප් එකේ බයික් එකත් අරගෙන බොරුවට සෝයි ළඟට ඇවිත් ඔයා යන පැත්තරම තමයි මාත් යන්නේ කියලා සෝයිව එයාට යන්න ඕන දැනි මෙයා ඩ්‍රොප් කරනවා. මෙලදී වීර් කියනවා මට ඕනේ ඔයත් එක්ක ප්ලේ කරන්න නෙමෙයි. මට ඒක ඕන කෙල්ලෙක් එක්ක කරන්න පුළුවන් කියලා වීර් කියනවා. ඇත්තටම වීර්ට ඕනේ සෙක්ස් වලටම කොටු නොවි ජෙනුයින් විදියට රිලේෂන්ෂිප් එකක් සෝයි එක්ක ස්ටාර්ට් කරන්න. ඒත් සෝයිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එයා ඉතින් මං දැනුත් තව බෝයි කෙනෙක් එක්ක ඩේට් එකකට තමයි ඇවිත් තියෙන්නේ කියලා එතනින් යනවා. ඊළාට යයි කොල්ලත් එක්ක ඩ්‍රින්ක්ස් එහෙමත් අරගෙන එදා දවසේ එන්ජොයි කරලා එහෙම හැවිදැවිදි ඉන්නවා. ඔය ඔක්කොම එතන ඉඳන් වීරුත් බලාගෙන තමයි ඉන්නේ. හැබැයි වීරට ෆුල් අවුල්. ඉතින් එයා ආයේ ගෙදර යන්නේදී මේ ප්‍රශ්නෙත් එක්ක අවුල් වෙලා කට්ටියක් එක්ක රණ්ඩුත් වෙලා අවසානට තුවාලත් කරගෙන තමයි ගෙදර එන්නේ. කොමරි ඊළඟ දවසේ සෝයි රගුගේ කොෆි ෂොප් එකට ඇවිත් එයා එක්ක ටිකක් කතා කර කර ඉන්නවා. අද එයාට යා ගොඩක් බලාපොරොත්තු වෙන හිටපු ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. ඔය ගමන් රගු වහනවා කොහොමද ඊයේ ඔයාගේ අර මෙහෙට එන අනිත් කොල්ලගේ ඩේට් එක කියලා. එතකොටම සෝයි කියනවා ඔයාට වැරදිලා. මං ඊයේ රෑ එයාත් එක්ක නෙමෙයි හිටියේ. මාව එයා අවශ්‍ය දැනින් ඩ්‍රොප් කරා විතරයි කියලා සෝයි කියනවා. එතනදී රගු කියනවා ඒත් ඒ වීර් කියන කොල්ලත් ඔයාට කැමති වගේනේ. ඇයි ඔයා එයාට අකමැති කියලා මෙයාගෙන් අහනවා. එතකොටම සෝයි කියන්නේ එයා සීරියස් වැඩි. නැතුව වෙන මොකුත් අවුලක් නෑ කියලා තමයි සෝයි කියන්නේ. දැන් රගු අහනවා ඇයි එහෙම සීරියස් වෙන එකත් ප්‍රශ්නයක්ද? මොකද මන්නම් හිතුවේ ඒක හොඳ ඇති කියලා රගු කියනවා. ඉතින් මේ රගු කියන්නේ වීරව දැක්කම එයාට යාගේ පරණ කාලේ මතක් වෙනවා කියලා. මොකද එයාත් ඉස්සර වීර් වගේලු. දැන් මේ සෝයි අහන නිසා රගු එයාගේ කතාව කියන්න ගන්නවා. ඉතින් මේ ඉන්නේ ඉස්සර රගු.
හැබැයි අපිට මේ රගුව පෙන්වන්නේ වීර්ගේ කෝණෙන්. ඒ නිසා මේ දෙනව පටලව ගන්න එපා. ඇත්තටම රගු කියන්නේ ડોක්ටර් කෙනෙක්ගේ පුතෙක්. ඒ වගේම රගු කැමැත්තෙන් ඉන්න ගෑනු ළමෙක් ඉන්නවා. එයාගේ නම තමයි ලීනා කියන්නේ. ලීනා දන්නව රගු යාගේ පස්සෙන් එනවා කියලා. ඒත් එයා රගුව වැඩිය ගණන් ගන්නේ නැහැ. කොමාරි ඊළඟට රගුගේ ස්කූල් එකේ ලීනාගේ ස්කූල් එකේ වාර්ෂිකව පවත්වන එක්තරා උත්සවයක් එනවා. ඒකෙදි පිරිමි ළමයි ගෑනු ළමයි එක ඩාන්ස් කරන්න තමයි යෝනේ. ඒත් මේ හැමෝම වගේ ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. දැන් රගුගේ යාළුවෝ රගුවට කියනවා අන්නුඹ කැමැත්තෙන් ඉන්න කෙල්ල ඉන්නවා එයත් එක්ක ගිහින් ඩාන්ස් කරපන් කියලා. රගුත් ඉතින් කෙලින්ම ගිහින් ලීනාට එයත් එක්ක ඩාන්ස් කරන්න කතා කරනවා. ලීනාටත් වෙන කරන්න දෙයක් නැති ගමට එයා රගු එක ඩාන්ස් කරන්න යනවා. රගු තමයි මුලින්ම පටන් ගන්නෙ. ඊළඟට ලීනා මොන වුණත් ලස්සන ඩාන්ස් එක. ඊට පස්සේ ඉතින් හැමෝම ඩාන්ස් කරන්න පටන් ගන්නවා. හැබැයි එදා ලීනාට එයාගේ පස්සෙන් එක දිගටම ආපු රගු ගැන කැමැත්තක් ඇති වෙනවා. ඊළඟ රගුත් එක දිගටම ලීනාව බලන්න එයාගේ ගෙවල් ගාවට යනවා වගේම පර්ණ චිත්‍රපටි නළුවෙක් වගේ තමයි එයා ලීනා පස්සේ යන්නේ. සමහර තැන්වලදී වටේ මිනිස්සු බලනවා මේකට ඇත්තටම පිස්සුද කියලා. කොහොමරි ඉතින් රගුගේ ওই කතාව අහන් හිටපු සෝහිට එයාගේ ඉන්ටර්විව් එකට යන්න පරක්කුත් වෙනවා. හැබැයි ඉක්මනටම ලෑස්ති වෙලා යන්න හදද්දී ආයේ වීර ඇවිත් මාතුවා යන පැත්තටම තමයි යන්නේ කියලා එයාගේ ඉන්ටර්විව් එක තියෙන තැනින් ඩ්‍රොප් කරනවා. මෙලදී සෝයි වීර්ගෙන් අහනවා ඔයාට රෑට නිඳ යන්නේ නැද්ද කියලා. මොකද කලින් රාගු කියලා එයාත් ඉස්සර ලීනගේ පස්සෙන් යන කාලේ එයාට හරියට නිඳ ගියේ නැහැ කියලා. ඉතින් දැන් වීර් මට ටිකක් ඒ වගේ තමයි කිව්වම සෝයි කියනවා රෑට නිඳ යන්නේ නැහැ වගේ තේරුණොත් මට කෝල් එකක් ගන්න කියලා. ඇත්තටම දැන් අර රාගුගේ කතාව ඇහුවට පස්සේ සෝයිට වීර් ගැන පොඩි කැමැත්තක් ඇති වෙලයි තියෙන්නේ. හැබැයි මොනවා වුණත් සෝයිගේ ඉන්ටර්විව් එකේ වැඩේ නම් හරියන්නේ නැහැ. එයාව තෝරගන්නේ නැහැ. එයාගේ හැසිරීමේ ප්‍රශ්නයක් නිසා. ඊළඟ සෝයි ෆුල් අවුල් වෙලා එළියට ආවම සෝයි එනකන් එළියේ හිටපු වීර් සෝයිට කියනවා ඔය ලොකුට ගණන් ගන්න එපා. මටත් ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා කියලා. ඒත් ඒ කතා සෝයිට හරියන්නේ නැහැ. මොකද එයාට ඕනේ මුලින් එයාගේ වෘත්තීය ජීවිතයේ හොඳ විදියට ගොඩනගා ගන්න. කොටින්ම කිව්වොත් එයා කැමති නැහැ තව කෙනෙක්ගේ මතේ යැපෙන්න. ඉතින් ඒ නිසාම එයා සීරියස් විදියට රිලේෂන්ෂිප් එකක් දැම්මම ඉස්සරහට ගෙනියන්නෙත් නැත්තේ. මොකද ඒකත් එයාගේ වෘත්තීය ජීවිතයට බාධාවක් වෙන්න පුළුවන්. මොනවා වුණත් දැන් සෝයියාගේ මනස නිදහස් කරගන්නේ රගුගේ පරණ කතාව අහලා. දැන් රගු ආයෙමත් එයාගේ කතාව කියන්න ගන්නවා. එක දවසක් රගු කොමාරියාගේ යාළුවන්ගෙන් උදව් ඇතුව ලීනාව එක තැනකට ගෙන්න ගන්නවා එයා එක ටිකක් තනියෙන් කතා කරන්න. ඊට පස්සේ රගු කියන්න පටන් ගන්නවා මට හැමදෙස්සම ඔයාව මතක් වෙනවා ලීනා කියලා. ඒ වෙලාවේදී ලීනා ওই දේවල් ෆෝන් එකනොත් කතා කරන්න පුළුවන් කියලා රගුට කිස් එකක් දෙනවා. රගුත් ඉතින් ෆුල් කන්ෆියුස් වෙලා යනවා. හැබැයි මේ වෙලාවේදී මේ දෙන්න ආයෙමත් ටිකක් රොමැන්ටික් වෙන්න හැදුවත් එතනට පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට නරක විදිහට බයින්න ගන්නවා. මේක ගණිකා මඩමක් කියලා හිතුවද කියලා. ওই කතාවට ඉතින් රගුට කේන්ති ගිහින් එයා බොරුවට පොලිස් ඔෆිසර්ව ටිකක් බය කරන්න කියලා එයාට බොරුවට ගහන්න හැදුවත් රගු අතින් ඇත්තටම යාට පාරක් වැදිලා අවසානට රගුව පොලිසියට එක්කන් යනවා. කොමරියාගේ තාත්තා ඇවිල්ලා තමයි යව නිදහස් කරගන්නෙත්. ඒත් ගමේ මිනිස්සුන්ට මේ සිද්ධිය ආරංචි වෙලා ගම පුරා ප්‍රචාරය වෙන්න ගන්නවා. ડોක්ටර්ගේ පුතා පණ්ඩිත්ගේ දුවත් එක්ක අර වැඩේ කර කර ඉඳලා අහු වෙලා කියලා. ඊළඟ ඉතින් ලීනාගේ ගෙදරිනොත් යාට හොඳටම බයිනෝ මේ කරලා තියෙන වැඩේට. ඔය අතරෙම වීරුයි සෝයිත් එකතු වෙන්න පටන් ගන්නවා. දැන් ආයෙමත් අපිට රගුගේ කතාව පෙන්නනවා. රගු ඉතින් ආයෙමත් ලීනාව හොරෙන් එක තැනකදී හම්බ වෙන්න යනවා මේ ප්‍රශ්න මැද්දෙම. වැඩේ කියන්නේ එදා ලීනාගේ අම්මටයි ගමේ තවත් කට්ටියකටයි මේ දෙන්නව අතටම අහු වෙනවා. ඊට පස්සේ ලීනලාගේ ගෙදර අය රගුගෙන් එයාව දුරස් කරලා තියන්න එයාව දිල්ලි වලට යවන්න තීරණය කරනවා. ඒ කාලේ රගු මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. එයාගේ පොඩි කාලේ ඉඳන්ම එකම ආසාව වෙලා තියෙන්නේ එයාගේ තාත්තා වගේ ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒත් එයා ලීනා වෙනුවෙන් ඒක අතෑරලා දිල්ලි වලට යන්න තීරණය කරනවා. ලීනා තනියෙන් දිල්ලි වලට ට්‍රේන් එකෙන් යද්දී ඊළඟ ස්ටේෂන් එකෙන් රගු තේ ට්‍රේන් එකටම නැගලා ලීනා එක්කම දිල්ලි වලට එකට යනවා. ඒ වගේම වර්තමානයේ වීරුයි සෝයිත් එකතු වෙනවා. ඊළඟ සෝයි වීර එක රොමැන්ටික් සීන් වලට එන්ටර් වෙද්දී එයාට මේක නිකන් බෑ බෑ වගේ දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ සෝයි බයනුයි ඉන්නේ එයාත් මේ වගේ ඇත්තටම ආදරය කරන්න පටන් අරන් එයාටත් එයාගේ ටාගට්ස් වලට යන්න බැරි වෙයිද කියලා. ඒත් එයා එක අමතක කරලා දානවා. කොමාරි ඊළඟට සෝයිට එයා තවත් ලොකු බලාපොරොත්තුවකින් හිටපු ඩුබායි කම්පැනි එකක් එක්ක වැඩ කරන්න ආපු චාන්ස් එකත් එයා මේ වීර නිසා අතෑරලා දානවා. ඕකට සෝයිගේ අම්මට හොඳටම තරහ ගිහින් එයා හොඳටම සෝයිට බයිනවා. ඔහොම ගියොත් ඔයාටත් මට උන දෙයම තමයි වෙන්නේ. ඒ කියන්නේ හැමදාම තමන්ගේ මහත්යගෙන් කකාම තමයි ඉන්න වෙන්නේ කියලා. ඉතින් සෝයි මෙච්චර යාගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න දඟලන එක හේතුව තමයි යාගේ අම්මා. සෝයිගේ අම්මා එයාට කියන්නේ හැම ගෑනු ළමයටම ওই කාලේදී ඔහොම වෙනවා. ඒ නිසා හැංගීම් වලට වහල් වෙන්න එපා කියලා. ඒත් සෝයි අම්ම එක්කත් රණ්ඩු වෙලා ටික දවසක් වෙන තැනක ඉන්න කියලා මෙහෙන් යන්න තීරණය කරනවා. හැබැයි එතන ඉන්න සෝයිගේ යාළුවත් කියන්නේ ඔයා මේ කරන වැඩේ හරි නෑ කියලා.
කොමරි සෝයි යාගේ ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙන්න කියලා රගුව හොයාගෙන යනවා එයාගේ පරණ කතාව අහන්න. එරදී රගු ඉන්නේ තවත් ගෑනු කෙනෙක් එක්ක. සෝයි හිතන්නේ ඒ තමයි අර ලීන කියලා. ඒත් ඒක වැරදි. ඒ වෙන කෙනෙක්. දැන් සෝයිට මේකට මාරම් විදියට අවුල් යනවා. මොකද රගුත් නිකන් සුරංගනා කතා කිව්වට අවසානට තමන්ටත් ඒ දෙයම වෙයිද කියන බය සෝයිට දැනෙන්න ගන්නවා. සෝයි රගුගෙන් අහනවා ඇයි ලීනට මොකද උනේ? එයා මැරුණාද කියලා. එතකොට රගු කියනවා නෑ එයා ඉන්නවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නේ නෑ කියලා රගු ආයමත් එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. රගු ඉදින් ලීන එක්ක දිල්ලි වලට ආවට පස්සේ ලීන එයාගේ අම්මලා කතා කරලා දීපු හොස්ටල් එකේ තමයි ඉඳලා තියෙන්නේ. රගු නම් රෙස්ටෝරන්ට් එකක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කළා. දවසට පැය 16ක් විතර වැඩලු. එයා ඉදින් පැය 2ක් වගේ තියාගෙන තියෙනවා ලීනව හම්බ වෙන්න. ඒත් එක දවසක් එයාට රෙස්ටෝරන්ට් එකේම වැඩ කරන තව ගෑනු කෙනෙක්ට හිත යනවා. එයත් රගුවට කැමති. එයා කියන්නේ මටත් කෙනෙක් ඉන්නවා. ඒත් එයා දුරින් ඉන්න නිසා ගොඩක් පාළුයි. ඔයාටත් එහෙම ඇතිනේ. ඉතින් අපි මෙහෙ ඉදි හරි සතුටින් ඉමු කියලා එයා රගුව එක්ක එකතු වෙනවා. රගුවත් හිතන්නේ නැති විදියට එයාවත් ඒ දේවල් වලට ඇදිලා යනවා. එයාටම තේරෙන්න ගන්නවා එයා ඉක්මන් වුණා වැඩිද කියලා. ඊළඟට ඉතින් මෙයා එක කෙල්ලෙක් නෙමේ එක එක කෙල්ලෝ එක්ක එකට ඉන්න පටන් ගන්නවා. හැබැයි ඒ කිසි දෙයක් එයා ලීනට කියන්නේ නැහැ. කොමරි තව දවසක් ලීනගේ අතරම යාව තව කෙනෙක් එක්ක උකුළු මුකුළු දාන් ඉදී අහුවෙනවා. එළදී රගු එයාට කියනවා ඔයා දැක්ක විදිහ දෙයක් ඇත්තටම මෙතන උනේ නෑ කියලා. හැබැයි ලීනා එහෙම හිතන්නේත් නෑ. එයා රගුව තාමටත් කලින් වගේම විශ්වාස කරනවා. ඔන්න ඔතනදී රගුවට ලොකු වරදකාරී හැඟීමක් එනවා. එයාට ලීනා ළඟ ඉද්දී එයා මහා ජරා මිනිහෙක් කියලා දැනෙන්න ගන්නවා. ඒ නිසා එයා එදා ලීනාව අතාරින්න තීරණය කරනවා. ඊළාට එයා ලීනාට එයාව එපා වෙන දේවල් කරන්න ගන්නවා. ලීනාව හම්බ වෙන්න යන්නෙත් නෑ. අවසානයේ ලීනා එක දවසක් ඇවිත් කියනවා අපේ අම්මලාත් ඔයා මෙහි ඉන්නේ කියලා දන්නවා. ඉතින් අම්මලා ඔයාට කතා කරත් ඔයා එන්නෙත් නැති නිසා අම්මලා මාව මෙහෙන් තව පැත්තකට යවන්නයි හදන්නේ කියලා එයා රගුවට කියනවා. ඒ වෙලාවේදී රගුව කියනවා අපි මේ සම්බන්ධය නවත්තමු කියලා. දැන් ලීනට හරිම දුකයි. ඒත් එයා රගුවට කිසි දෙයක් කියන්නේ නැහැ. ඒත් එක්කම දැන් සෝයි මට තවත් ඔය කතාව අහන්න ඕනේ නැහැ කියලා එයා වීරින්න දැන්ට යනවා. කොමරි ඒ වෙලාවේදී වීර කියනවා අපේ ගෙදරයි අපේ සම්බන්ධය දැනගෙන ඉතින් අම්මලා ඔයාව එක්කන් එන්න කිව්වා කියලා වීර කියනවා. හැබැයි සෝයි කැමති නම් විතරක්. සෝයි ඉතින් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ එදා රෑ සෝයි ලෑස්ති වෙලා වීරගේ අම්මලාව හම්බ වෙන්න යද්දී එතනට සෝයිගේ අම්මත් එනවා. හැබැයි එයා කලින් වගේ සෝයිට යාගේ වෘත්තීය ජීවිතේ හදාගන්න වගේ දේවල් කියන්න යන්නේ නැහැ. එයා සෝයිට කැමති දේ කරන්න අවස්ථාව දෙනවා. ඒත් සෝයි මේ ගමන ගියාට එයාටත් අවුල් වගේ. එයාටත් හිතෙන්න ගන්නවා එයා ඉක්මන් වුණා වැඩිද කියලා. කොමරි එදා සෝයි වීරගේ අමලාව බලන්න ගියත් එතන වැඩේ ඔක්කොම අවුල් වෙනවා. සෝයි කෙලින්ම කියනවා මං දැම්මම මේ දේට ලෑස්ති නෑ කියලා. වීරුත් ඔතනදී කලබල වෙනවා. අවසානට සෝයි එහෙන් ආයෙමත් අමලගේ ගෙදරට යන්න තීරණය කරනවා. ඒ අතරම අපිට රගුලගේ කතාවත් පෙන්නනවා. ඒ කියන්නේ ලීනා දිල්ලි වලින් ආයෙ යනවා. එයා කලින් පාර වගේ රගු ට්‍රේන් එකට එයිද කියලා බලන් හිටියත් ඒ පාර නම් රගු යන්නේ නැහැ. දැන් ආයෙ අපිව වර්තමානයට ගේනවා. එදා වීර එයා ගාව තියෙන සෝයිට ඇවිත් දේවල් ටිකක් රගුගේ කැෆේ එකෙන් තියලා යනවා සෝයි ආපු වෙලාවක එයාට දෙන්න කියලා. රගු තේරුම් ගන්නවා මේ දෙන්න තරහ වෙලා කියලා. ඒක නිසා රගු සෝයිට කතා කරන්නම් කියනවා. ඒත් වීර කියනවා එහෙම කරන්න එපා. මොකද එතකොට එයා තව කෙනෙක්ගේ කීමට තමයි ආයෙ මංගාවට එන්නේ. ඒත් එහෙම ඕනේ නැහැ. එයාට ඇත්තටම මාව ඕන වුණොත් එයා එයි. එතකම් මම බලන් ඉන්නවා කියලා වීර එතනින් යනවා. කොමරි දැන් සෝයියාගේ අම්මලා එක්ක ආයෙ හොඳට ඉන්නවා වගේම ආයෙමත් එයා එයාගේ වෘත්තීය ජීවිතේ හොඳින් ගොඩනගා ගන්නයි තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම සෝයි කලින් රිජෙක්ට් වෙච්ච තැනින් ආයෙමත් සෝයිට කතා කරනවා. හැබැයි මේ බාර නම් එයා රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒ කම්පැනි එකේ අයට තේරෙනවා සෝයි තමයි ගොලන්ගේ වැඩේට ගැළපෙනම කෙනා කියලා. ඉතින් සෝයි එතන ජොබ් එක ගාන්ට කරන්න පටන් ගන්නවා. කාලෙත් ගෙවිලා යනවත් එක්කම සෝයියාගේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්නවා. කොමරි එක දවසක් සෝයිගේ අම්මා සෝයිගෙන් අහනවා ඔයා සතුටින්ද කියලා. ඒත් සෝයි කියන්නේ එහෙම එකක් නම් මට දැනෙන්නේ නැහැ කියලා. ඇත්තටම සෝයියාගේ වෘත්තීය ජීවිතෙන් සාර්ථක වුණත් එයා තව පැත්තකින් ෆේල් කියලා එයාට තේරෙන්න ගන්නවා. ඊළඟ එක දවසක් එයා ආයෙමත් රගුව හම්බ වෙන්න යනවා. එයා දැන් රගුගෙන් අහන්නේ ඔයා මුලින්ම සතේ යතේ නැතුව කොහොමද ඔයාගේ බිස්නස් ටික දියුණු කරගත්තේ වගේම පෞද්ගලික ජීවිතෙත් හොඳ සතුටින් ගත කරන්නේ කොහොමද කියලා. සෝයි කියන්නේ එයාගේ වෘත්තීය පැත්තෙන් එයා සාර්ථක වුණත් අනිත් පැත්තෙන් එයා අසාර්ථකයි කියලා. ඇත්තටම මේ රගුට මේ වෙද්දිත් රෙස්ටෝරන්ට් කීපයක් වගේම කැෆේ කීපයකුත් තියෙනවලු. දැන් ඉතින් එයා කියනවා එයා ඔහොම සාර්ථකුනේ කොහොමද කියලා. ඔගලන්ට මතක ඇති රගුට එයා මුලින්ම වැඩ කරපු රෙස්ටෝරන්ට් එකේදී ගෑනු කෙනෙක්ව හම්බුණා. ඉතින් එයා එක දවසක් එයාත් එක්ක එකට ඉදී රෙස්ටෝරන්ට් එකේ අයිති කෙනාට ඒ දෙන්නව අතටම අහුවෙනවා. ඒ අයිතින් හැමෝම ඉස්සරහා මේ දෙන්නට හොඳටම ලැජ්ජ කරලා ඒගොල්ලන්ට මෙහෙන් එළියට බහලා යන්න කියනවා. ඒ වෙලාවේදී රගු එයාත් එක්ක හිටපු ගෑනු කෙනාට කියනවා එහා පැත්තේ රෙස්ටෝරන්ට් එක අයිති කෙනා මට මාසෙට 15000ක් දෙන්නම් කිව්වා වැඩට එනවට. ඉතින් මං එහෙට යනවා. ඔයාලට එන්න පුළුවන් වෙයි. තව මෙතන වැඩියෙන් පඩි ගන්න ඕන අය මාත් එක්ක එන්න කියලා රගු මෙතන අනිත් අයට කියන ගමන්
ගමන් එයාගේ බෝස්ට කියනවා මම ආයේ මෙහි වැඩට එනවනම් එන්නේ රුපියල් 25000ක පඩියට කියලා. ඊට පස්සේ කොහොමරි ආයෙමත් රාගුගේ අර කලින් හිටපු බෝස් රාගුට මාසෙට රුපියල් 25000 දෙන්නම් කියලා වැඩට එන්න කියලා. ඒත් රාගුණන් ගිහින් නැහැ. එයාට තව තව තැන් වලින් වැඩි ගණන් වලට කතා කළා. රාගු ඉදින් ඒ තැනින් තැනට ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන අවුරුදු කීපයකට පස්සේ ආයෝජකයෙක් ඇවිත් රාගුට එයාගේම රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න කියලා. ඊළඟට ඉතින් එයාට සල්ලි වලින් ප්‍රශ්නෙකුත් නැහැ. අනිත් පැත්තෙන් එයාට ගෑනු ළමයින්වත් එක දිගට ගලාගෙන එන පටන් අරන් ගෑනු ළමයි කිව්වට සමහර අය නම් ඒ වෙද්දිත් මැරීඩ්. ඒත් රාගුට ඒව ප්‍රශ්න නෙමෙයි. එක එක දවසට එක එක අය. ඊට පස්සේ දැන් අපිට ආයෙමත් වීරව පෙන්නනවා. කොමරියා දැන් වැඩ කරන තැන ගර්ල් කෙනෙක්ට එයාට කැමැත්තක් ඇති වෙලා එයා වීරගෙන් එළියට යමු දහනවා. වීරුත් ඉතින් වෙනසකටත් එක්ක එයාට චාන්ස් එකක් දීලා බලනවා. වීරුත් ඊළඟට එයත් එක්ක එළියට යනවා. එදා සෝයි මේ දෙන්නව දකින්නවා. ඊට පස්සේ සෝයිට හිතෙනවා එයා මොකද තනි වෙලා අවුල් වෙලා ඉන්නේ කියලා. එයත් ඊළඟට එක දිගටම එක එක කොල්ලෝ එක්ක එළියට යන්න පටන් ගන්නවා. හැමදාම රෑට නයිට් ක්ලබ්ස් වල. හැබැයි කොමාරි එක දවසක් සෝයිට හොඳරම වැඩි වෙනවා. එයාට ගෙදර එන්නත් අමාරුයි. එයා ඉතින් එයා එක්ක හිටපු කොල්ලට යව ගෙදරින් ටිකක් ඩ්‍රොප් කරන්න කිව්වම එයා කියන්නේ එයාගේ කාර් එක යන්නේ එයාගේ ගෙදරට විතරයි. කැමති නම් එන්න නැත්නම් බැහැලා යන්න කියලා. සෝයි ඉතින් බැහැලා යනවා. ඒත් එයාට ගෙදර යන්න අමාරුයි. ඒ පැත්තත් හරිම පාළුයි. ඒ නිසා වෙන කරන්න දෙයක් නැති ගමට එයා වීරට කතා කරලා එයාගෙන් උදව් ඉල්ලනවා. වැඩි වෙලාවක් යන්න කලින් වීරය ඇවිල්ලා සෝයිව එයාගේ බයික් එකේම දාගෙන ආරක්ෂිතව එයා ඉන්න තැනින් ඩ්‍රොප් කරනවා. එළදී සෝයි එයා තින් වීරට උන දේවල් වලට එයාගෙන් සමාව ඉල්ලලා ආයේ වීරට එයත් එක්ක මේ වෙලාවේ එකට ඉන්න කතා කරනවා. ඒත් වීරයකට කැමති වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ සෝයි ඉන්නේ අවසිහියෙන්. ඒ නිසා එයාට සෝයිගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උවමනාවක් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී වීර්ගේ මේ වැඩ නිසා හොඳටම සෝයිට තරහ ගිහින් එහෙනම් ආයෙමත් මට පේන්න එන්න එපා. මාව මෙහෙට ගෙනාවට තැන්කියු කියලා සෝයි වීර්ට යන්න කියනවා. වීරුත් ඉතින් සෝයිට ඇත්තටම එයාව ඕන කියලා හිතුනොත් එන්න කියලා එයා යනවා. කොමරි ඊට පස්සේ ඊළඟ දවසේ උදේ වීර් සෝයිව හම්බ වෙලා එයාට තැන්ක් කරලා කියනවා අපේ සම්බන්ධය නැවතුණාට පස්සේ ඔයා නිසාම වගේ මං ජොබ් එකක් ගැනත් හිතුවා කියලා. දැන් වීර් කියන්නේ එයාට හිමාලයේ අවුරුදු දෙකක ප්‍රොජෙක්ට් එකකට යන්න වෙලා තියෙනවා කියලා. ඉතින් ආය අපි මුණ ගැහුණත් නැතත් මං ඔයා එක තරහක් නෑ කියලා අවසාන වතාවට ඔයාව බල්ල යන්න තමයි මං ආවි කියලා වීර් කියනවා. එතකොට සෝයි ආ ඔන්න එහෙනම් ආව හොඳට බලාගන්නකෝ කියලා එක එක විදිහට ඉන්නවා. අවසානට වීර් හිමාලය පැත්තට ගිහිල්ලා එයාගේ වැඩ පටන් ගන්නවා. කාලයත් ওই විදිහට ගෙවිගෙන යනවා. මෙගොල්ලන් මෙගොල්ලන්ගේ වැඩත් එක්ක ෆුල් බිසී වෙනවා. හැබැයි මොන දේ තිබ්බත් ලොකු තනිකමක් මේ දෙන්නගෙම ජීවිතවල තියෙනවා. සෝයිට හොඳ තැන්වලින් විවාහ යෝජනා ආවත් එයා ඒවලට කැමති වෙන්නේ නැහැ. ඊළඟ එක දවසක් සෝයි ආයෙමත් රාගුව හොයාගෙන යනවා හැම ප්‍රශ්නයක්ම අමතක වෙන්න කියලා රාගුගේ ලීනගේ පරණ කතාවක් අහන්න. ඊළඟ රාගු කතාව ආයෙමත් කන්ටිනියු කරනවා. එයා කියන්නේ මේක තමයි හොඳම කතාව කියලා. ඇත්තටම රාගු ලීනගෙන් වෙන් වෙලා අවුරුදු 4කට පස්සේ එයාට එක දිගටම සැරින් සැරේට එයාත් එක්ක ඉන්න ගෑනු අයට ලීන කියලා කියවෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ගොඩක් අය මෙයාත් එක්ක තරහ වෙලා ගිහින්. ඇත්තටම රාගු කවදාවත් තනියෙන් ඉඳලත් නැහැ. හැමදාම කවුරු හරි ගෑනු කෙනෙක් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඒත් එයාට ඒ හැමදාම ලීනව මතක් වෙන්න ආරං. එයාටත් වෙන දේ හිතාගන්න බැරි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. අවසානට එයා එයාත් එක්ක ඉන්න ගෑනු ළමයින්ටත් බොරු කියලා ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා ලීනගෙනම හිත හිත ඉඳලා. ඒත් එක දවසක් රාගුගේ ඉස්සරින් ඉඳන්ම හිටපු හොඳ යාළුවෙක් රට ඉඳන් ඇවිල්ලා මේ දෙන්න සෙට් වෙනවා. කොමරි ඊළඟට කවුද සල්ලි ගෙවන්නේ කියලා මේ දෙන්න විහිළුවට රණ්ඩු කර කර ඉද්දී රාගුගේ යාළුවා දකින්නවා රාගුගේ පර්ස් එකේ තාමත් ලීනගේ ෆොටෝ එකක් තියෙනවා. ඒලදී එයා තේරුම් ගන්නවා රාගු තාමත් එයා ගැන වද වෙනවා කියලා. ඉතින් මේ යාළුවට ලීනගේ යාළුවෙක්ව හම්බ වෙලා ඒක නා ලීන ඉන්න තැනත් කියලා. එයාත් දැන් මුම්බායි වල කැෆේ එකක් දාගෙනලු ඉන්නේ. දැන් රාගුගේ යාළුවා කියන්නේ වැරද්දක් වුණා තමයි. ඒත් දැන් ඒක හදාගන්න වෙලාව කියලා. ඒත් රාගු කියන්නේ මට එයාට මූණ දෙන්න බෑ. මං එයාට ගොඩක් නරක විදියට සැලකුවේ කියලා. ඒත් රාගුගේ යාළුවා ඔහොම දේවල් වෙනවා. ඒත් මේ පාර උඹේ හැමදේම අමතක කරලා ලීනව හැමදාම සතුටින් බලාගන්න කිව්වම රාගු එදාම මුම්බායි වලට යනවා ලීනව හොයාගෙන. මෙයා ඉතින් ලීනගේ කැෆේ එකත් හොයාගෙන එතනට ආවම එයා ලීනවත් දකිනවා. රාගුට දැන් හරි සතුටුයි. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් නම් තියෙන්නේ නැහැ. මොකද ලීනා ප්‍රෙග්නන්ට්. රාගුටත් ඉතින් ටිකක් අවුල් යනවා. ලීනත් රාගුව දැකලා එයාව අඳුන ගන්නවා. ඊට පස්සේ එයා රාගුට ඇතුළට එන්න කියලා කියනවා. රාගු ඉතින් ටිකක් වෙලා මෙයා දිහා බලන් ඉන්නවා. රාගුට ඇතුළට යන්නත් ඕනේ හැබැයි බෑත් වගේ. හැබැයි ඉතින් මෙයා යන්නේ නැහැ. ඉතින් දැන් රාගු ගොඩක් දුකින් කියන්නේ එදා මට ලීනව විතරක් නෙමෙයි මට මාවම නැති වුණා කියලා. රාගු දැන් කියන්නේ එදා ඉඳන් එයා අනිත් අය තුලින් එයවම දකින්න උත්සාහ කරා කියලා. ඒක එයා තව කෙනෙක්ට එහෙම වෙන්න කලින් ඒගොල්ලන් හරිපාට ගන්න උත්සාහ කරන්නේ. මොනවා වුණත් මේ කතාව නම් සෝයිට හොඳටම හිතට වදිනවා. එයා තේරුම් ගන්නවා ජොබ් එකවත් සෙක්ස්වත් නෙමෙයි ජීවිතේම. ඒ හැමදේම බැලන්ස් එකේ කරගෙන තමන්ට ඇත්තටම ආදරේ කෙනත් එක්ක සතුටින් ඉන්න එක තමයි ජීවිතය කියලා මෙයා තේරුම් ගන්නවා. අවසාන ලොකු ගේම් එකක් දීලා සෝයි හිමාලය පැත්තට ඇවිත් කොමාරි වීරවත් හොයාගන්නවා. වීරුත් එයා මේ විදිහට එනකන් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ.
අවසානට මේ දෙන්න ආයමත් එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අද මූවී එක end වෙලා යනවා. ඉතින් අද මූවී එක ගැන ඔයාගේ අදහස පහලින් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ movies බලන්න ආස කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් කියනවා. එහෙනම් මේ වගේ තවත් supreme movie review එකකින් set වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.